ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානිවන විප්ලවී භාවිතයෙන් ඉවත් කිරීම ඇතුළු රජයේ ලබා දෙන කොන්දේසි ඉටු කිරීමට Facebook ආයතනයේ කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බව විදුලි සංදේශන ඩිජිටල් යටතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. Facebook ආයතනය සමග මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ඔවුන්ගේ යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ. Facebook තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙසේද කීය. අපිට මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප්‍රශ්නවලට ඉඩ ලබා දිය නොහැකි. මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න Facebook ආයතනයේ නිර්දේශන දෙනකන් තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනයේ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුණේ නැහැ. මෙම ගැටලුවේදී මේක තමයි අපිට තිබුණ ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුණේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුළුවන් අය ඒ අයට අඩුයි කියලයි. එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න ලැබෙන්නේ නැහැ. Facebook ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් Facebook ආයතනය තීන්දුව ලබා දෙනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ ෂර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා දිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුළුවන් වැඩි දායකත්වයක් ගන්න අය Facebook එකට ඇතුළත් කරගන්නවා නම් අපි මේ තහනම ඉවත් කරනවා කියන එක තමයි අපේ ස්ථාවරය යයිද ඔහු පැවසීය. ඉතින් යාළුවනේ අපිට දුකෙන් උනත් කියන්න තියෙන්නේ Facebook තහනම ඉවත් කිරීමට තවත් සැලකිය යුතු දින කිහිපයක් ගත වේවි කියන එක තමයි. දිනපතා මෙවැනි අලුත්ම පුවත් ගැන දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව Subscribe කරන්න.